අයිුවන් අද මම කෙටි වීඩියෝක් තුළින් විනාඩි පාක දහයකෝ බහමේ තමන්නේ අපි ය වීඩියෝ තුළින් සාකච්ඡා කරා අපිට විකිරණ ඕනද ඉදිරියට යන්ඩ කියන එක. මේ විකරණවල බලපෑමොක්මක්ද විකිරණ ඕනද හොඳ විකිරණමනද නරක විකිරණ කල දෙකක් තිර කතා කරා. අද මම ඔබට විස්තර කරන්නේ. අපි පරිසරය මකවාට විකිරණ තියන තැන්තියෙනවායි කියලා. න්‍යස්්ටි බලාගාර නැතුවට ආරලින් ිකර ලබ නැතුනන් අපි බොෝ කිරනට ලක්ුණන ැන්තිෙනවා. ඒ ස්ථාන හඳුනාගනිමින් ඒ විකිරණවලට ලක්වීමෙන් නැතිවන ආනිසංස. පිළිබඳව චටි වීඩියෝ අක්තුලින් මා හඳරණ අයට මා නරබනයට විස්තර කරණන්ඩයි අදස් කරන්න ඔබේ ජීතවලට මේක ඉතා වැදගත්තේ ඔබේ දරවාගේ ජීවිතයට ඉතා මේක වැදගත්තේ. එනිසා. මෙතනදී මං ඔබ හමේ තබන්නම් විකිරණවලට කොහොමදා අපි ලක්්‍රියකි ස්ථාන ඇත්තටම අපේ රටක කන්ද්‍ර ස්ථානාර්ථික මධ්‍යස්ථානතමයි වරාය ගුවන්තොට පොළවල වගේ ස්ථාන. එතන වරායේදී ඔය කන්ටේෙන් රංගනවල බොහෝ දේවල් පරික්ෂාකිදීම සඳහා භාවිතා කරවා විකිරණ වර්ග ගුවන්තොට පොළව තුළත් ඔය බොහෝදේවල් පරිීක්ෂා කරණ්ඩ බාලුම් පරික්ෂා කරට පාවිච්ච කරවා කියන විකිිරණවාර්ග. එතටඒ විකිරණවට ඇල්ලීමෙන් ඒ අවට ඉන්න මිනිසුන්ට විකිරණවට ලක්වෙන්ඩ පුළුව. නමුත් මිනිසුන්ට විකිර පේනෑ දැම් මොකක් කරරි ඇඟට ආලෝකයක්ක් වගේ නොන අපිේනවාවයිකින් පික්ෂන යිකලා ඉගෙනවා ගින්දරක් නොනම් පේනමුොත් සාමාන්නේ විකිරණ අපට පේන තිංසා අපි එහෙ මේ ගමන් කරන අපි ගනන්ගන්න යනවා එතකොට අපේ ඇඟට ඔය විකිරණ යොමු වෙනවා. අර අධිශක්ති සමාරක විකරණවාර්ග යමුමෙනවා ්‍යස්තික බලාගාර ගැහුව නැතත්? අපි දන්නැති වුණට අපි ඔොයි ප්‍රදේශොලින් විකිර හමයිවා ඒවගේම තමයි වරාය ගුවන්තොට පොළමන්ම වර්තමානය තුළ අපේ රටේ පාවිච් කරව විධ කර්මාන්ත. ඇතරම් කටුනාය ගත්තාහම වෙළද කලාපයක් බියගම ගත්තාම වෙළඳ කලාපා ඔය වෙළඳ කලාපය තුළ නි්ානයන් සිදු කරා. ඒ නිෂ්පාදනයන්ගේ කොලිටියය ම නම කියන්න ආයතන කොලටිය චෙක්කිරීම සඳදා පාවිච්චි කරන්නේ විකිරණ වර්ග. එතොට මේකට ගන්නා සේවකියෝ සමාරකට යා මේක නොදනුවත්කොම යන්නේ. රුපියල් පනස්තහත් දෙෙනවා ඔබට කිව්හම වැඩට යවා හැබැයි ඒක ගීලා මොකද කරන්නේ කියන්ඩුව අ්‍යයාදන්න. එතකොට යාට ඒ විකිරනවට ලක්වෙනවා තත්ව පරික්ෂාවද අනවා ඒ විකිරණ සරීර ගත්ත වෙනවා මාංසපේසි අතුරෝයි විකිරුණු සිරෙනවා. මේ විකිරණ කක්කත්තෙක් එලියට ගමන් කරන්න මාන්ස පේසි තුළ. මේ විකරු මාර්ග සියල්ල අන්තර්ගත වෙනවා එතකොට අපේ සරීරට ඉදින දා හැම දාම වැඩක් පොලේදී වැඩ කර ස්ථානයේ දී ඇවිදින ස්ථාන දී රෝහලේදි වඩ පුුවන් මේ මේ ලාංචනයේ ගහලා තියෙනවනම් ඒක කියන්නේ අනිවාරිං ඒ ආසන්නේ විකිරණවට ලක්ව ෙනවායි කියලා ඔබ දැනුවත්ව යඇතුයි මේ ලාංචනේ තියන තැම්වලා අපි සැරිසර් වනම් ඒ කියන්නේ අපි සරීරයේ මාංසපේසි විකිරණවට ලක්විය ක එතකොට මෙන්න මේ ස්ථානවල සැරිසරීම නිසා අපි ජීවිත කාලය පුරාම විකිරණවට ලක්වෙලාපේ ශරීරේ විකිරණ මාන්ස පේසිය ඇතුළේ ගඩාාවෙනවා. සාමාන්‍ය විකිරණවල මාත්‍රාව කියලා සාධකයක් තමයි අපි සලකන්නේ මනින්ද. එතොට මේ විකිරණ ප්‍රමාණය මනින ඒකගේ තමයි මේ මේක සාමාන්‍ය අපිහන්ඳනවා ගිරී කියන ඒ එකකින් ගිරි ජීවයි. එතකොට සාමාන්‍ය අපේ දැනුවත්වීම සඳහා. අපේ මාංසපේසි මාංශපේෂී නැතැගේ තියෙන මස් මාංශපේෂි කිලෝ එකක් තුළ කිලෝග්‍රෑම් එකක් තුළ ගබඩාවන විකිරණවල ශක්තිය.විකරන ශක්තිය සාමාන්‍යය ජුල් එකක් නං අපි ඒකට නමක් ෙනවා ගිරිිය එකයි කියලා. එකන කිලෝග්‍රෑම් එකක් තුළ ජුල් එකක ශක්තියක් ගබඩාවෙන වනං. ජීවිත කාලේ දී අන්න ඒකගේ සරීරයේ ගෙරි එකක විභෝෂක්තියක් ගබඩා වෙනවා මතක තියාගණඩ මං මේකේ ඒකකය සාමාන්‍ය ජනතාවට වැදගත් නෑ මොනා හරි ලෝෙ මොක් කඩිගක් මතකතියාන් අපේ මේකේ වැදගත්කම මෙන්න මේකයි අපේ ජීවිත කාලය පුරාම අපි මේ විදියට දෛනිකව මාස් පතා අවරුද්දෙන් අවරුද්දට එකතු කර ගන්න විකිර මස් ඇතුළේ ගබඩාාවෙනවා. ඒවා ඇඟ කපලබැලුවට පේනෑ. ඒක අත්තෙක්ක අපේ ජීවිතේ යම්යම් බලපෑම් ඇති වෙනවා. ඔබ බලන ඇති සමාට ඔබේ කොන්ඩයනවා ඔබ කෙට්ටු වෙනවා ඔබේ ඇසේ සුදේනවා මේවට හේතුමුණද හොයන්න බෑ. ඒහනම් ඇත්තටම අපේ ජීවිතය තුළ විකිරණ මාත්‍රාව මෛ්‍ය ගිරීවලින්. එතකොට යම් පුද්ජලයකුගේ සරීරය තුළ වසර ගණනාවක දී. වැඩ පොලෙන් විකිරණ එකතු වෙලා මාන්සපේසිය ඇතුළේ ගෙරී විස්සේසිට ගෙරී පන්සීය දක්වා විකරණයට මාත්‍රණය වනොත්මයා. ෂනිිකව මරණයට පත්වෙනවා. ෂණිකව මරණයට පත්තේ. ඔය තමයි න්‍යස්්ටික අවිවල වැඩේ. න්‍යස්ෂ්ටික අවියක්ක් මෙහම නලලට ඇල්ලවාම ඒකෙන් විකරණ විශාල ප්‍රමාණයක් ශරීරයට අන්ර්ගතෙනවා. ඒ ලාම සද්්‍යෙත්න දුමත්නෑ මැල්ල වැටනවා එනම් අපේ ශරීරයේ විච්චරාධි විකරණ ප්‍රමාණයක් මාන්ස පේසිවට ලක්නො තිිමරවා. ඊළඟතාව අපේ සරීරය තුළට ඒකන විශේෂෙන් මංගන කාන්තාවන් ගත්තාම ගෙරී තුනේසිට ගෙරී අටදක්වා විකිරණ මාත්‍රාවක් පත්තුනොත් කාන්තාවන් කාන්තවන් ය පට් අත නොල් වැඩ කරනට ඕන තරම් විකිරණ ලක්වෙනවා මෙයා ස්තීරෝම වන්ද භාවයට පත්වෙනවා. ස්තී වදවවාාවයට පත්ව. වද භාවයට පත්වේ. ඒක අන්නෙ මයාලට ළමයි හම්බ වෙන්නේ නෑ එතනිින් හාටයාල්ට පරම්පරාව ඉදිරියට රැගෙනයන්ඩ බැරුව යනවා දරුවන් හම්බ වෙන්න. ඒවාගේ තමයි යම්කිසි කාන්තාවක් ගෙරීත් එකේසිට ගෙරී දෙක දක්වා විකිර මාත්‍රාවට ලක්ුුණනොත් කාන්තාවක්. යා තාව කාලික ලෙස වද භාාවට පත්වෙනවා ඒ කැන කසාත බැඳලා වුරුදදු කීපයක් යන කල්ලයාට දරුව අම්ඹ වෙන්නේ නෑ. ඒ කියන්නේ මෙන්න මේ හේතු වෙතුංගල්. අපි කිනවා තරුණ පරම්පරාව තුළ දරුවන් න යලා කසාත බඳිරවා කාලයක් ඉටියට දරුවන්නෑ. ට පස්සේ දේවාලගනය සමාරක්කරෙනවා දරුව ඕන කියලා. එතකට ගොඩාක්තුරට මේ දරුවන් වදමට හේතු. ඔබ දන්නවා දැන් නොස් කනෙක් ගත්තාම තරුණාවදේදී නසිංවලට ගයාාම ය ක්්‍රේ නිට එකක වැඩ කරන්නනවා ඒ අද ඉන්න ගමනාතරතුර විකිරීමට ලක්ෙනවා. එතවොට අනිමාරයෙන් තාවකාලිකම පට පත්තිෙන්නුුව තර කටුණනායක වැඩ කරන බෝධිනයින්නවා. එතවොට ඒවා තමයි හේතු. ඒවගේම තමයි ඊට අමතරව ඕන ඒම පුද්ගලෙකුට ගෙරී දහයේසිට ගෙරි පහේ සිට ගෙරී දහය දක්වා සීමාව තුළ. එකන කිලෝග්‍රෑමයකට විකිරණවල ස්ට්‍රක්තිය ජූල් පහේ සිට ජුල් දාය දක්වා ලක් නොත්තේම ඕනේම පුද්ගලයකුගේ පපුතේ මතක තියන්ඩ හිසකෙස් අන්ඩ ගන්නවා. හිසකෙස් යනවා එකන්න තට්ටේ නවාඉ කියන්නේ. යුසකෙස් යනවා ඇසේ සුද ඇතිවෙනවා ඇසේ සුද ඇතිවෙනවා මේ වගේ මේ බහුලව සමාජයේ දකින්න පුළුවන් රෝග. ඒවගේම පිළි තත්වයන්න ඇති වෙනවා. පිළිකා මේ බහුලෝ සමාජය දෙකකි රෝගාබාද බවට පත්වෙලා තියෙනවා. එනමුත් අපිදන්නෑ මේ වට හේතුව. එක පාර ආරේ කාගවත් තට්ටේනෑ පරම්පරාව කාගවත් අට්ටේන තට්ටේ ඇඩ ගන්නා. වරයි වැඩකර නිසාහඩ පුළුවන්. එනිසා මතකතියාගණඩ. අපි ඒ විකිරණවල්ට තියෙන ස්ථාන හඳුනාගත යතුයි. ඒ සංකේත හඳනාගතේතුයි ඒවට සිදුවන ඒවට ලක්වෙන ප්‍රමාණය අවම කරගනීමට අපි උත්සාකිරිමත්ය. යි අපිට විකිරණත් එක ජීවත්තෙන්ට නවා විකිරණ කියන එක අවශ්‍යයි විකිරණවලින් තොරව රටක් ගමන් කරන්න බෑ නිසා ඒවකින් ආරක්‍ෂාව වෙලා දැනුවත් වෙලා පි ජීවත්වනොත් අපට ඉදිරියට ගෙන අන්ඩ පුළුවන් මේ අපේ ජීවිත ගොඩාක්තුට. ඔබ දන්නවා පිළිකාරෝගියකුගේ පිළිකාව හඳුනාගත්තර පස්සේ. හරගම ගෙනයනවා එතවොට සමාරගටක කරට අල්ලනවායි කියලා සාන්‍යම ස්්‍රට තේරු බාහංකොත් කරට අල්ලනවා කොටනෑ. ඒ පිලිකා සයිල පුච්චලදාන වර්ධනයට වර්ධන පොලිකා පුච්චන්නේ විකිරණවලට ලක්වෙලා ඔය ගොඩක් දුට විරමවර්ගතතියනවා ඒවා සාමන ජීතයට මංගන්න ලමයිට මංගුගන්නවා ඒ පිලිකා පුච්චන්ඩ විකිරණ අපේ සරීරට අල්ලනවා. ඒකත්තෙක් අපේ සරීරට මාන්සපේසි වලට විකිරණවල ක්තියක ඩාාවෙනවා. ආංඒ නිසා පිලිකා රෝගයා තුංහතර පාරක් මහරගම ගියාම. යාගේ හිසකෙස්ස අන්න්න ගන්නවා. ඉ පිළිකාවට නෙමේ හිසකෙස්යන්නේ එයාට කරන ප්‍රතිකාර්මයට වෂද වලට ත කාටරය පුලන් හන වෂද ප්‍රතිකාර නොකරන්නවා කියලා එහෙම නොත් ඒරෝගගේ මරනවාසිදගේ සති දෙක මැරෙනවද. විකිරණවල්ට අල්ලලා තට්ටගියත්කමන්නේ අවුරුදුහයක් කතත් ජීවත් කරවාද එනිසා අපි මේසිියල්ල සමාජ ජවතවන් දැනවත්වේ තුයි කියනකයි මගමතය. එනිසා ඔබට යම් අවබෝධයක් එන්නති විකිරණ කියන හඳුනාගන්නේ කොමද විකිරණව ලක්වන ස්ථාන මනාද විකරණා අනිවාරයෙන් සමාජය තුළ තියෙනවා ඒවගේ රෝගාබාදහා විපාකමනවාද කියලා තේරේ මේ ඒක අපිට දැනගණ්ඩෝය සාමාන්‍ය අපි ජීවත් එෙන්ඩ අපි ආටකරත් කොමස්කරත් සයින්ස් කරත් මේ වැඩට ැබේ අපි. මේ විකිරණවලට ලක්වීම අවම කරගතයති ජීවිතේ අපේ පවත්වා ගැනීමට ඉදි රෝගීව පවත්වා ගැනීම සඳහා. එන්සා. ඒ ඒදාමක් විඩියෝතුලින් ඉදිරිපත්ර ඔබට කෙටි ීඩියෝවතුලින් විකිරණ ඕන විකිරණ අපේ සමාජයතුළ තියනවා රටක දියුණු සඳහා විකරණවල භාවිතය අත්‍යවශයි, එලවලු ව ආරක්ෂාවට පළතුරුවල කල්ත ාගණඩ විකිරණ ලක් කලති ඒවගේම බලශක්ති අර්බුදේට විදුළු බලාගාරයක් ගණ් ඕන විකරණ අස්ටික බලාගාරක් ඒවා අවශ්‍යතාවක්. අදමං කතා කරා විකිරවලට ලක්තියන තැන් විකිර අපට බලාගාර නැතිව වනාට මේ වනට විකිර පේරට පාවිච්චි කර අපි දන්න ආංඒ වගින් ඇතිවුණනානි සංස පිළිබඳව ඒ නම් විනාඩි දහයකොන් ඔබට අවබෝධයක්ෙන් නඇති ඔබ මේ නරබා අවශ්‍ය ඔබේ දේ ඔබට ලැබුණදේ මට කමෙන්ට් කරන්න ඔබට තේ මේ වගේ දැනුම් විීඩියෝකට වීඩියෝතිරිින් ඉදිරිපත් කරන්න සමාජය අපි දැනුවත්ව ේතු බෝ දෙෙන බදන්නඇතිදේ මන් ඔොබ දන්නදේ මන්දන්න මන්දන්නදේ ඔබදන්න දැනෝ බෙදාගතයේතු තවට බහෝ සමාජයේ ලස්සන වෙනවා එනින්සා පි අද නතරමමන් තවත් ඩියෝුවක් තුළින්ගබට හමුුවෙනවා මේ සමාජයට වැදගත් බෞතික විද්‍යා මූල ධර්ම සිද්ධාන්ත භාවිතාවනවස්ථාපැහැදිලි කරගඩ. ඒනම් අද මන් අතරගෙනවා අයිබුවන්.